මුළු ලංකාවටම මං හිතන්නේ සවුන් සවුන් සියෙන්ඩදී හයක් වගේ පළවෙනි එලිමහන් ප්‍රසංගයේ අරුහුණට සිරස උයන්නත්තේ රුෂඩෝ සංගීත කණ්ඩායම තමයි සහභාගී වුණේ ප්‍රසංග අර යුද්ධ ප්‍රශ්නෙත් එක්ක සංගීත කණ්ඩායමෙන් අයින් වෙන්නේ අර මේ රට යන එකක යට යට යන්න හම්බෙන්නේ නැහැ ඒකෙන් පස්සේ තමයි ඔය සනිදා ප්‍රසංගීත කණ්ඩායම බිහි වෙන්නේ ඊදුණයි බූට් කාපු අමාරුයි එක්ක ලව් අතහැරියා බුෂරෝ සංගීත කණ්ඩායමත් එක්ක අදටත් හිතවත් වෙලා ඉන්නේ මේ ලොකු කට්ටිය නෙමෙයි සාමාන්‍ය අය පැඩ් එකක් ගන්න සල්ලි නෑ රුපියල් 15000ක් විතර එනවා ඒකල 15000ක් කියන්නේ ලොකු ගාණක් ආයිබෝන් යාලෝ හැවම් පිළිගන්නවා මියුසික් බා YouTube channel එකට ඉතින් ආදරෙන් ඔන්න ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ කණ්ඩායම් සංගීතයේ 90 දශකයේ පෙරලියක් ඇති කරපු සංගීත කණ්ඩායමක නායකත්වය සහ ඩ්‍රම්ස් වාදන ශිල්පිය සොයාගෙන බ්ලූ ෂැඩෝස් සංගීත කණ්ඩායමක මතක් වෙනවා ඇති නේද ලස්සන සින්දු ගොන්නක් තිබුණා ඉතින් සංගීත කණ්ඩායමේ නොදන්න තොරතුරු ගොඩක් තියෙනවා ඒ සින්දු හැදුනේ කොහොමද ඒ කාලේ හිටපු ආටිස්ට්ලා කවුද ඒ කාලේ වාදන ශිල්පීන් කවුද ඒ ඔක්කොම විස්තර දැනගන්න තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ ඉතින් අපේ කතාවට යන්න මතක් කරනවා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න ඒ වගේම म्यूसिक बा फेसबुक पेज लाइक कर लेते हैं लाइक कर लेकू वे अभी इस तरह की गायन शिल्पीन वादन शिल्पीन कौद की वाला धन्यवाद करना यहाँ रहा इथिंग अदापे कथा वे कथा करु लू शरो संगीत खंड में नायक तुम नायकत्व सह इस ड्रम्स वादन शिल्पिया वर्तमान ने प्रमोद आगे आईबॉन प्रमोद आईबॉन सुपुन मल्ली इथिंग मैं प्रमोद අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා මොකද ඒ අතීත කතාවක් තියෙනවා ප්‍රමෝත් අයියේ ගාව ඒ කාලේ ගොඩක් සංගීත ශාස්ත්‍රයට ඔයාලා දායාද කරා ගොඩක් ගායකයන් සහ සින්දු. ඉතින් ඒ ගැන ගොඩක් අය දැන් වර්තමානින් අය දන්නේ නැහැ ප්‍රමෝත් අයි. ඉතින් අපිවත් හරියටම දන්නේ නැහැ. ඉතින් ඒ ගැන දැනගන්න රසිකයන්ට දැනගන්න තමයි අපි ආවේ. ඉතින් අපි ඉස්සෙල්ලාම කියමු ප්‍රමෝත් අයි මේ දවස්වල බෑන්ඩ් එක දැන් කරගෙන යනවද මොකද තත්ත්වය කියලා? सीलू देखी अंड कली मम स्तूतिवंत म्यूसिक बार एक मेहमान वैटा कैमरा पीटी पास नंगीन सुरुमलिटा नितंट अभी दिखेट दी अतीत सीमा म्यूसिक बार पलट मगे स्तूति मुलिम दूसर संगीत कंडायम वर्तमान तीन वा संगीत कंडायम करगने आनवा अब मम वादक क्वेश्चन सहभागी मम नायकत्ते सह कलमनाकारित्ते मन करगने आनवा उन शिल्पीन देन संगीत कंडायमे शिल्पीन वसेनुत गायक वसेनुत इन हरि इतकोट दरट प्राक्टिस कटयुत करगने आनवा संगीत कंडायमे शिल्पीन नेकने ओनु एम कटयुत करनवा अलुत गीत संदह अभी देन මේ දවස්වල පෙරහුරුවක ඉන්නවා එතකොට ගීත රචනාවල එහෙම අපි දැන් මේ දවස්වල බලමින් ඉන්නවා ඉතින් අපි ඒක තමයි වර්තමාන තත්ත්වය බුෂරු සංගීත කණ්ඩායමේ හරි එතකොට ප්‍රමෝද් අයියේ ඔන්න ඉතින් අපි දැන් අතීතර යන්න මත්තෙන් ඉතින් ප්‍රමෝද් අයියගේ විස්තර ටිකක් පෞද්ගලික විස්තර ටිකක් අපි දැනගන්න ඕන ප්‍රමෝද් අයියා දැන් ඉන්නේ කොහෙද ගම් ප්‍රදේශයේ කොහෙද ගම්පහ ගම්පහ මේ හරියට කියන්නේ කොහොමද ගම්පහ පල්ලිය පාර තමයි මේ පාර මේ පාරට කියන්නේ මේක පෙත්තට කියන්නේ බැන්ඩිය මුල්ල හරි එතකොට අයියා කොහොමද මේ ඉස්කෝලේ ගියේ කොහෙද මම මුලින්ම ගමේ ගෞතමි කනිෂ්ඨ විද්‍යාලයට ගියේ ඊට පස්සේ බණ්ඩාරනායක මහාවිද්‍යාලයට ගම්පහ ඊළඟ ගියේ හරි එතකොට අයියා කොහොමද දැන් මේ සංගීත ශාස්ත්‍රයට එන්නේ කියන්නේ බ්ලූ ෂැඩෝස් සංගීත කණ්ඩායම හදා ගන්න තැනට කොහොමද එන්නේ මුලින්ම ඉස්කෝලෙන් අවුට් වෙලා ක්ලාස් ගිහලා ඩ්‍රම්ස් ප්ලේ කරාද ड्रम्स प्ले करला कोहमद उने स्कोलिंग स्कोले याना काली එතකොට ජනප්‍රිය වැඩසටහනක් තමයි මතක නැතු වෙදි වැලට මම මතකයි අපි පොඩි නේ අපි දන්නේ නන්දන විඳන අහලා තියෙන මතකද අහලා තියෙන අහලා තියෙන නන්දන විඳන මූණු පොතේ එහෙම පරණ ඒවා යනවා ඉතින් ඕවා දකි ඕවා දැකලා කොහොමත් මේ මගේ මව් පාර්ශවයෙන් මේ සංගීතයට සම්බන්ධකමක් තිබුණා ඒ කියන්නේ මගේ මිත්තණියගේ මාමා තමයි ජෝන් ද සිල්වා කියලා නම් සමරුණ ගලක් එහෙම තියෙන්නේ. හා හා. එයා. එතකොට ත්‍රිලීෂා ගුණවර්ධන කියලා රංගන ශිල්පිනියක් හිටියේ. ඒ මගේ
අම්මගේ නැන්ද කෙනෙක් වෙනවා. ඉතින් ඒ පැත්තෙන් එහෙම එකක් තිබුණා. කලාවට බර. කලාවට බර ගැතිය කරාව පැත්ත තිබුණා. ඉතින් ඒක දැකලා ඉතින් ඔය ඔය මුලින්ම ප්‍රසංගයක් මම දැක්කේ මම මට ගොඩාම පොඩි කාලේ එලිමහන් ප්‍රසංගයක් දැක්කේ ගම්පහ නගර සභාව පිටතනිය. ඒ කියන්නේ මට අවුරුදු 6ක වගේ කාලෙකදී. ඉතින් ඔක දිහා ඔක බලන්න ගියාම මේ 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 තනිකරම මනස ගියර රම් සෙට් එක ඒක තමයි පේන්න තිබුණේ. ඒ විශ්ව තමයි ගහුවේ ඊට පස්සේ ඉතින් ඔය ඉස්කෝලේ යද්දි කවකටු පෙට්ටි වලට ගහනවා. කවකටු පෙට්ටිය තමයි ප්‍රැක්ටිස් කරන්නේ. ඩෙස්ක් එකට දානවා ඉතින්. ඩෙස්ක් එකයි කවකටු පෙට්ටිය ඉතින් ස්පන්දියෙන් එළියට දාපු වාර ඉස්කෝලෙන් අයින් කර ඉස්කෝලෙන් උත් එළියට දාපු වාර අනන්තදී. එහෙම තමයි ඉතින් ඕක ඇඟට ආවේ. මේ මම මේ අවස්ථාවේ කියන්න ඕනේ මම ඉගෙන ගත්තේ වර්තමාන මේරිය සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදකයා ඉන්නේ. ඒ ඩ්‍රම්ස් වාදකයාගේ පියාණන් සුනිල් පුන්නසෝම මහත්මයා. මම හිතන්නේ මම හැම වෙලේම ගරු කරනවා. මට ඒ කියන්නේ එතුමා තමයි එතුමාගෙන් තමයි මම ඉගෙන ගත්තේ ඩ්‍රම්ස් ඩ්‍රම්ස් වාදනය. ඒ කියන්නේ දැන් ඔන්න ඉස්කෝල යන කාලෙමද නැත්නම් ඉස්කෝලේ අවුට් වෙලා ගියේ? ඕ ලෙවල් කියන්නේ සාමාන්‍ය පෙළ කරලා මේ එතකොට ප්‍රතිඵල ඇවිල්ලා නැහැ. ඉතින් ඒ සාමාන්‍ය පෙළ ඉවර කරවන්නත් එක්කම තමයි ගියේ ක්ලාස් එකට. ක්ලාස් එකට ගියේ. එතකොට සුභාෂ් පුන්නසෝම දැන් මේ දින වාදක මණ්ඩලයේ ඉන්න ඩ්‍රම්ස් වාදකයා පොඩි පොඩි බබෙක්. ඉතින් මේ එහෙම තමයි මම ඉගෙන ගත්තේ. ඉතින් මගේ ගුරුතුමා තමයි සුනිල් පුන්නසෝම මහත්තයා. ඉතින් ඔතන ඔහම ප්‍රැක්ටිස් කර කර ඉන්නකොට ඔතනට එන දැන් තවත් අය එනවනේ. ඕගන් ගහන අය, ගිටාර් ගහන අය. ඔහොම සෙට් වෙලා සමාරා කියලා සංගීත කණ්ඩායමක් මේ එකතු වුණා හැදුවා 87. ඒ කියන්නේ වාගේ නායකත්වයෙන් දෙන්නේ නෑ නෑ නෑ. නායකත්වයක් එතකොට එහෙම නෑ. එහෙම නෑ. එතකොට ඒ කාලේ සංගීත කණ්ඩායම් වල නායකත්වයක් කියන්නේ අර ගහන්න ඕනේ ආසාව තමයි තියෙන්නේ. නායකත්ව වලට ඒව අපි දන්නේ නෑ. දන්නේ නෑ. දන්නේ නෑ. ඉතින් ඕක ඒ සංගීත කණ්ඩායමේ පළවෙනි ප්‍රසංගය කරා 1987 කටුනායක මාදුවේ. ඒ කියන්නේ දැන් ඔන්න අයිය තමයි ඩ්‍රම්ස් ප්ලේ කරන්නේ. ඔව් මම තමයි ඩ්‍රම් ප්ලේ කරන්නේ. ඒතර එතෙන්ට ආපු තව කීප දෙනෙක් එතන හිටියේ. එතන හිටියේ ඔය චමින්ද විමලසේන කියලා සන්ෂයින් සංගීත කණ්ඩායමේ ඉඳලා ඊට පස්සේ ගැලැක්සි සංගීත කණ්ඩායමේ හිටියේ. චමින්ද විමලසේන කියලා සින්දු කීපයක් කෙනෙක්. අන්න එයාත් හිටියා. දැන් 87 ඈ. එයාගෙත් පළවෙනි ප්‍රසංගේ, මගෙත් පළවෙනි ප්‍රසංගේ. 1987 කටුනායක මාදුවේ. ඊට පස්සේ මාත් එක්ක එක පන්තිය හිටියා. දැන් අපිත් එක්ක කලින්ම ඔක්ටපෑඩ් ගහුවේ මේ අනුරමාය දුන්න කියලා. මම වට දැන් ගෙදරින් දැන් කිව්වා දැන් ගෙදරින් සහයෝගයක් නැහැ මේ වැඩේට. කැමති නැහැ. කැමති නැහැ. කැමත්තක් නැහැ. කැමැත්තක් කොහොමත්ම නැහැ. කොහොම හරි මේ මට සල්ලි දුන්න ලයිසන් ගන්න. වාහනේ දවන්න. බර වාහන ලයිසන් ගන්න. බර වාහන. දැන් බර වාහන ලයිසන් අර ගන්න සල්ලි දුන්නාට පස්සේ මේ මට දැන් දැන් අතට සල්ලි දුන්නාට පස්සේ මට දැන් කියනවා යන්න ගිහිල්ලා දැන් ලියන් මේ මුද්දර ගන්න මෙඹර වල සල්ලි දෙන්න ෆොටෝ ගන්න යන්න නම් මන කියලා කියනවා. මම හා හා කී කී ඉඳලා මට ආරංචි වුණා මේ ඩ්‍රම් සෙට් එකක් තියෙනවා අඩුවට කියලා. ඉලෙක්ට්‍රොනික ඩ්‍රම් සෙට් එකක් නැත්නම් ඉලෙක්ට්‍රොනික ඩ්‍රම් නෑ එතකොට. ඔය බෑන්ඩ් එක ඉස්සර ඔය බෑන්ඩ් එක හදාගෙන කරේ ඒකෝස්ටික්. 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 ඒකෝස්ටික් ඩ්‍රම් සෙට් එක තමයි තිබුණේ. ඊට පස්සේ ගිහිල්ලා මමයි අර මාය දුන්න කියන එක නයි ගිහිල්ලා මේ නයිවල ගිහිල්ලා බැලුවාම දේවා අන්තිමගේ අන්තිම 2300ක් දෙන්න කිව්වා. නෑ රුපියල් 1800ක් වගේ තමයි. ඒතර ඒ කාලේ ලයිසන් එකට යන්නේ සම්පූර්ණ ගාන. කොහොම හරි ඉතුරු රුපියල් 300ක් කොහොම හරි කරගෙන මේ ඩ්‍රම් සෙට් එක ගෙනාවා ගෙදරට. ඒතර ඉස්සර ප්‍රැක්ටිස් කරලා ගෙදර ඇවිල්ලා ගන්න ඩ්‍රම් සෙට් එකක් තිබුණේ නෑ. නෑ නෑ බෙලෙක් වලට ටින් වලට මෙව බූලි වලට තමයි ගහන්නේ. ඒත් අතින් ගන්න ටික විතරයි ෆුට් වලින් ගන්න දේවල් නෑ. ඊට පස්සේ මේ ඒක ගෙනල්ලා එක දවස් දැන් ගෙදරින් ඉතින් බන් ඉන්නවා මල කරදරයක් මේක මිනිසුන්ට වටවට මිනිසුන්ටත් කරදරේ. ඇයි මේ වගේ ස්ටුඩියෝ හදලා සද්ද ඇහෙන්නේ නැති වෙන්නේ? එහෙම නෑ සද්ද ඉස්සර සද්ද ඇහෙනවා. අපි ගහන්නේ ඇඟේ තියෙන ජවයට ගහන්නේ. ඔහොම දවසක් අපි දෙන්න මායා දුන්නයි මමයි ඔහොම නිකන් ප්‍රැක්ටිස් කර කර ඉන්න උඩ ගෙදර ඩ්‍රම් සෙට් එක ගෙදර වෙන මොනවත් නෑ. ලක්කන ඉදිරිසිංහන් කියලා මගේ යාළුවෙක් හිටියා ගෞතම ඉස්කෝලේ ඉන්නකොට. ඒගොල්ලොත් එයා බේස් ගැහුවා. එයාගේ අයියා චන්න රිදම් ගැහුවා. චන්න දවසක් ඒක දවසක් ඔය දවාලක් ඇවිල්ලා මේ මට කිව්වා මේ මගේ ලක්කන මගේ යාළුවානේ මේ අචන් මේ
මේ දෙන්නෙක් ඉන්නවා කීබෝඩ් වල ඉඩුයි ගහන මේ මම රිදම් ගහනවා මල්ලි බේස් ගහයි ඔයා එන්න ඩ්‍රම්ස් ගහන්න කියලා ඊට පස්සේ තමයි ඒ ඒ දෙන්න තමයි මිලාන් රොඩ්රිගෝයි චමින්ද කොලේ මුදලයි අපි ඉතින් හා මං එන්නම් කියලා ඉතින් කොහේ හරි එතකොට ආසාව දෙන්නේ කොහේ හරි ගහන්න गिटार इलेक्ट्रिक गिटार इतकोट कीबोर्ड सर्दे वे गहसावे पलवन कने मुल्ले तेन कदा प्राक्टिस करे चंद्रय्या यदा नमक इतकोट मुकुदे यदा तम पस्तेना इकतूल इस प्राक्टिस अरे असू अटी असू अट असू हते अग आना अरे समार आगे संगीत कंड आगे ප්ලේ කරා කියන ඔය ප්‍රැක්ටිස් කරන කාලේ ඉගෙන ගන්න කියන්නේ. ඒක ඒක එතනින් එහාට දිගට ගියේ නැද්ද ඒක මොකදුනේ? ඒක මෙහෙමයි. දැන් අපිට ඕන දැන් දින ප්‍රශ්නේ අපි අපිට අපේ ට්‍රයි එක තියෙන්නේ මේ එතනට වැඩිය හොඳට තව ගහන සෙට් එකක් එක්ක ගහන්න. හා හා. ඒකට දැන් අර ප්‍රැක්ටිස් කරානේ අපි. අර අර ගණේ මුලින් දැනක ප්‍රැක්ටිස් කරා කියලා කිව්වම එතන ප්‍රැක්ටිස් එක කරද්දී චමින්ද එතකොට චමින්ද කොළම උදලි මිලාන් රොඩ්රිගෝ කොළම අපිටත් වැඩිය බාලයි. හා හා. මේ දෙන්න හොඳට ගහනවා. ඒ කාලේ හැටියට කීබෝඩ් එකක් ගහනවා කියන්නේ පොඩි එකෙක් ලොකු දෙයක් ලොකු දෙයක් ඉතින් අපි බැලුවා හරි දැන් මේක අපි සෙට් වෙලා කරමු කියලා ඊට පස්සේ තමයි ආරම්භ වුණේ නමක් නැහැ එතකොට ඉතින් ප්‍රැක්ටිස් කරගෙන ගියේ එතකොට ඉතල හිටියා ඉදා ඊට පස්සේ පීටර් ෆිලිප් නේරි කියලා කණ්ඩායමේ සෙන් සෙබස්තියන් ස්කෝලේ කැන්ටිම කරපු පීටර් අයියා එයාත් ආදරෙන් මතක් කරන්න ඕනේ ඇත්තටම එයා හිටියා නිකන් ඒ කාලේ කලමනා කරුවාගේ එයා සින්දු කිව්වා. ඔහොම තමයි. ඔක තමයි සංගීත කණ්ඩායම දැන් ඔන්න එකතු වෙලා පටන් ගන්න. එතකොට පටන් ගන්නේ ඒකට ආටිස්ට් බැකින් මොනවද ගහන්න දන්නේ නැහැ. ගහුවේ නැහැ. හරි. එතකොට අයියේ දැන් ඔය මොන කාලේද ඔය කට්ටිය එකට සෙට් වෙන්නේ? 87 අග. 87 අග තමයි ඔය දැන් කට්ටිය කතා බහ කරලා එකතු වෙලා ඔන්න සංගීත කණ්ඩායම වගේ හදාගෙන ප්‍රැක්ටිස් කරන්න ගියේ. හා. හරි. එතකොට කොහොමද දැන් බ්ලූ ෂැඩෝස් කියලා නම් වැටලා ඉස්සරහට යන්නේ? ඒක දැන් වෙන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලම දැන් ඔයවා ප්‍රැක්ටිස් කරගෙන යනකොට මේ ජයසමෘගම කනානේ ෂෝ එකක් ආවා පීටර් අයියා ගත්ත ෂෝ එක පීටර් අයියාමයි කරේ ෂෝ එක ඔය 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 මේ ෂෝ එකට නමක් නැහැ දැන් බෑන්ඩ් එකට නමක් දාන්න කිව්වහම මේ සෙන් සෙබස්තියන් ස්කෝලේ ඉංග්‍රීසි මේ ඒ ගුරුතුමිය තමයි ගුරුතුමියගේ මහත්තයා ඇවිල්ලා පොලිසියේ ලොකු නිලියක් දරපු කෙනෙක්. එයා තමයි නම දැම්මේ. මේ නම දැම්මේ. මොකක්ද හේතුව බ්ලූ ෂැඩෝස් කියලා දාන්න? ඒක අපි දන්නේ නැහැ. බ්ලූ ෂැඩෝස් කියන්නේ මං හිතන්නේ එයා ඒ කාලේ දැම්. මොකද බ්ලූ ෂැඩෝස් කියලා ඇමරිකාවේ තියෙනවා බෑන්ඩ් එකක්. ඒ කාලේ තිබිලා තියෙනවා. හා හා. එයා ඒව ෆලෝ කරාද දන්නේ නැහැ. ඒක ෂැඩෝස් කියලා තමයි ඇස්සලම් දාලා තියෙන්නේ. ඊට පස්සේ කොහමරි බ්ලූ අර නිල් පාට කමිසෙම මොකක් හරි එකක එකක් කියලා ජන්න කියලා තියෙනවා බ්ලූ ෂැඩෝස් කියලා දාමු කියලා. ඊට පස්සේ තමයි එදා ගැව්වා ඒ ජයසමෘග මේක දැන් නන් දෙක තුනක් තිබු දුන්නලු මම දන්නේ නැහැ ඒ නන්නම් මොනවද කියලා බ්ලූ ෂැඩෝස් කියන ළමින් තමයි ගැව්වේ ආ බ්ලූ ෂැඩෝස් කියලා තමයි එදා ගැව්වේ හොරි හදාගෙන ගැව්වේ ප්ලේ කරේ ඔව් හරි එතකොට දැන් ඔය ආරම්භ ආරම්භක ප්‍රසංගය ඔව් හරි ඉතින් එතෙන්දී ආටිස්ට්ලට ප්ලේ කරාද මොනවද උනේ විස්තර ආටිස්ට්ලා කවුරුත් නැහැ කිසි කෙනෙක් නැහැ ගායකයෝ කවුරුත් නැහැ මොනවාද සින්දු ප්ලේ කරපුවා ඉතින් ඔය ඔය අනුන්ගේ සින්දු තමයි ඔක්කොම කරේ කියුවේ මොනවාද ඒ කාලේ පිටරය කියන එක කිනා සනත් නන්දිරේ සින්දු කිව්වා මිලාන් රොඩ්රිගෝ එතකොට ගායනා කරන හොඳට සංගීතුත් නැහැ එතකොට සංගීත කණ්ඩායමේ හා හා අපි පස් දෙනා විතරයි එතකොට හිටියේ මුලින්ම ඉතින් ඒකේදී ගීත ගායනා කරා ඉතින් ඔය කොහොම හරි එතන හිටිය ගමේ හිටිය ආධුනික ගායකයෝ හිටියා ඒ ගායත එහෙම තමයි ෂෝ එක කවර් කරේ හරි ඔහොම තමයි පළවෙනි ෂෝ එක බ්ලූ ෂැඩෝස් සංගීත කණ්ඩායම මූල ආරම්භය නම වැටුණු හැටිත් කිව්වා. එතකොට ওই සෙට් එක ආපහු මතක් කරමු මේ මූල ආරම්භක සෙට් එක නම් ටික. පළවෙනියටම මිලාන් රොඩ්රිගෝ ලී ගිටාරේ. රිදම් ගිටාරේ චන්නේදිරිසිංහ, බේස් ගිටාරේ ලක්කනේදිරිසිංහ. චමින්ද කොළඹ මුදලි කීබෝඩ්. ඩ්‍රම්ස් ගහුවේ මම. පස් දෙනා ගියේ. හරි. පස් දෙනාගෙන් කරගෙන ඔක්ටෝපෑඩ් එකක් නැද්ද? ඔක්ටෝපෑඩ් එතකොට නැහැ. ඒතර ඔක්ටෝපෑඩ් එකක් ඔක්ටෝපෑඩ් එක ලංකාවට ඇවිල්ලා තිබුණේ නැහැ. තිබුණා. ඒ කියන්නේ එච්චර ප්‍රචලිත නැහැ. ඒක අපිත් පුලිම දැක්කේ සම්ප්ලා සංගීත කණ්ඩායමේ. හා හා. එතකොට වෙනම වාදකේ ඔක්ටෝපෑඩ් කියලා වාදකේ මේ ප්‍රචලිත නැහැ. හා හා. ඔන්න දැන් බලන් ඉන්න ඔයාලට දැනගන්න
මේ ලැබුණා මේ ඒක ඒ කාලේ ඔක්ටපෑඩ් එකක් තිබුණා. ඒ කියන්නේ සම්ෆ්ලවර් සංගීත කණ්ඩායම තමයි ඔක්ටපෑඩ් කියන එක. ඔව් ඒක මුලින්ම ගෙනා. ඒගොල්ලෝ තමයි ඒක විතරක් නෙමෙයි මේ 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 ශ්‍රේෂ්ත්‍රය කියන එක ඉලෙක්ට්‍රොනික පැත්තට සම්බන්ධ වෙනවා. ඉලෙක්ට්‍රොනික පැත්තට ගෙනල්ලා ඊළඟට මේක ව්‍යාපාරයක් විදිහට කරන්න පුළුවන් මෙන්න මෙහෙම කරන්න පුළුවන් කියන එක ලංකාවට ගෙන් පෙන්නුවේ වෙන කවුරුත් නෙමෙයි කවුරු මොනවා කිව්වත් අද කවුරු කොයි විදිහට හයේ පාරවල් හතරේ පාරවල් පිච් එකේ ගැහුවත් පිච් එක හදන්නේ නීල් වර්ණකුළු සූර්ය කියන පුද්ගලයා ඒක මම මෙතනත් කියනවා කොහේ හරි උවිත වැඩි ලංකාවේ ලොකුම දැනකට ගිහිල්ලා කියන්න කිව්නොත් ඒත් කියනවා ඇත්ත කතාව ඒක මේක ව්‍යාපාරයක් විදිහටත් නවීන තාක්ෂණයත් එතකොට එලිමහන් ප්‍රසංගය කියන එක අමුතුම තැනකට ගෙනාවේ සම්ප්ලව නීල් වර්ණකුළු පුරිය එතකොට හිටියා යා අපි දැක්කේ මම දැක්ක නෙල්සන් වාස් අතුරු අධිකාරී එනි පීරිස් අයෝදිමෙල් ඔය පහ තමයි මම දැක්ක සම්ප්ලව එතකොට ඒ උන තමයි අපි ඔක්කොටම ගැහුවේ කියන්නේ දැන් 87 ඔය මං කිව්වේ ඒක එනකොට එලිමහන් ප්‍රසංග වේදිකාවේ සුපර්ස්ටාර් සංගීත කණ්ඩායම උඩටම ගිහිල්ලා නැති වෙලා සම්ප්ලව සංගීත කණ්ඩායම කහනවා කියන දණක් කියන්නේ තනිකර ඒ කියන්නේ ඔය සම්ප්ලව්ස් කියන සංගීත කණ්ඩායම අපි ඉස්සෙල්ලාම ඇහුවේ රෙකෝඩින් පළවෙනිට මං ඇහුවේ කැසට් එලිමහන් ප්‍රසංගවල ඒ ඒවා මං හිතන්නේ අදටත් මගේ කනේ තියෙනවා කියන්නේ අයියා ෆලෝ කරලා සංගීත කණ්ඩායම අටිමාරෙන් ඒගොල්ලන්ව ෆලෝ නොකරපු සංගීත කණ්ඩායමක් නැහැ 90 දශකේ කවුරු වුණත් අයියලා ඒතර පටන් ගෙන කරා යනකොට සම්ප්ලවර්ස් සංගීත කණ්ඩායම කරගෙන යනවා හොඳට සම්ප්ලවර් සංගීත කණ්ඩායම එක පාට දකින්නවා අපි ඒ කියන්නේ අමුතුම දෙයක් ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික පැත්තෙන් හැමදේම පැත්තෙන් ඊළඟට තරුණ පස් දිනක් තරුණයම පස් දිනක් ළඟට අමුතු සද්දයක් ගහන ක්‍රමයේ වෙනස් අමුතුම දෙයක් ඒක අමුතුම දෙයක් නේ හරි ඔහොම තමයි ඔන්න බ්ලූ ෂැඩෝස් සංගීත කණ්ඩායමේ පටන් අරගෙන වාදන ශිල්පීන් සෙට් කරගෙන ඉදිරියට යද්දි සම්ප්ලවර් සංගීත කණ්ඩායම කරන් යනවා ඒක දිහා බලලා ඒකත් ෆලෝ කරගෙන ඉදිරියට යන්නේ එතකොට ප්‍රමෝද අයියේ දැන් කොහොමද ඔය CD 4ක් 5ක් කරාම හිතන්නේ ඒක කොහොමද ඒ තැනට යන්නේ අපි විස්තර ටික කතා කරමු තැනට යන්නේ මෙහෙමයි මල්ලි දැන් අපි 87 ගහනවා ෂෝස් ගහනවා ඒ වුණාට ඒ කාලේ සංගීත කණ්ඩායමකට එන්න බෑ ආටිස්ට් බැකින් එකක් පෙන්වන්න නේද? ඒ කියන්නේ ආටිස්ට්ලට වාදනය නොකර කියන්නේ කොච්චර තමන්ගේ කතන්දරේ ගහුවත් එතකොට ආටිස්ට් බැකින් ගහනවා නම් තමයි හොඳට ආටිස්ට් බැකින් ගහනවා නම් ආටිස්ට්ලගේ මාර්ගයෙන් තමයි යන්නේ මෙන්න මේගොල්ලෝ හොඳට ගහනවා මෙන්න මෙහෙම අලුත් බෑන්ඩ් එක. දැන් අපි බලනවා අපිට ආටිස්ට් බැකින් එන්නේ නැහැ. දෙන්නෙත් නැහැ. දැන් දවසක මම කල්පනා කරලා හිටන් ඔය චන්නේ දිරසිංහ එක මම කල්පනා කර කර ඉඳලා ගියා මචං මේ වැඩේ හරියන්නේ නැහැ අපිට දැන් ෂෝ දෙන්නෙත් නැහනේ ආඩිලට ගහන්න දෙයක්වත් නැහනේ අපි ගම්පා අපිම ෂෝ එකක් කරමු කියලා කොහොම හරි සංගීත ඔය සවුන්ඩ්ස් වලට සල්ලි කෙනෙක්ට කියලා කොහොම හරි අපි ගිහිල්ලා කතා කරා ව්‍යාපාරේකට කතා කරලා එයාට කියලා එයා හා කියලා කොහොම හරි දැන් වේදිකාවටත් එක්කෙනෙක් හොයාගෙන මේ ෂෝ එක කරන්න පටන් අරගත්තා ඉතින් බැනර් ඇඳලා අපිම ඇඳලා අපිම ගහුවා වේදිකත් දැන් එහෙම තියලා එහෙම කරලා දැන් ෂෝ එකට මාසයක් විතර අපි දැන් ප්‍රචාරය දීලා ඔක්කොම කරලා කොහොම හරි ගායකයොත් හොයාගෙන ගායකයොත් 8 දෙනෙක් විතර ආවේ ෂෝ එකට අවසානම හොනේ අර ව්‍යාපාරික දල්ලි දෙන්න බැහැ කිව්වා සවුන්ඩ් එකට සවුන්ඩ් වලට ඒ සරේ ඉදී මොකදුනේ මොකද කරන්නේ දැන් කරන්න දෙයක් නැහැ දැන් ගෙදර ඇවිල්ලා කල්පනා කර කර ඉන්නවා මම පඩියට වෙලා කියක් විතරද මේ සවුන්ඩ් එකට දෙන්න කිව්වේ සවුන්ඩ් එකට රුපියල් 2000ක් නේ රුපියල් 2000යි රුපියල් 2000 ඉස්සර සවුන්ඩ් සෙටප් එකකට රුපියල් 2000යි ආසේ මං කල්පනා කරගෙන ඉන්නකොට ආච්චි ඇහුවා මොකද දැන් වැඩේ යනවද කියලා මගෙන් අහුවා මගේ මෙන්න මේ ප්‍රශ්නයක් කියලා දිනවා ආච්චි ෂෝ එකක් කරන්න වෙන්නේ නැති වෙයි කියලා ආච්චි හරි හරි බලන්න ප්‍රශ්නයක් වෙන්නේ මම සල්ලි දෙන්නම් සවුන්ඩ් වලට කියලා 2000 සවුන්ඩ් වලට ෆෝන් දෙන්න දෙක 2000 3000 දුක ආච්චි දුන්නා තවත් ගායකෙක් අර 10කට රුපියල් 10 දෙනල්ලා කොහොම හරි ප්‍රසංගේ කරා අමුතුම විදිය කියන්නේ අපි අර අපේ ශ්‍රමය අපේ අර මාස එකමාරක් දෙකක් තිස්සේ බයිසිකල් වලින් කඳානට පදිනවා පයින් යනවා ඉතින් ඔහොම ඔහොම කළා කොහොම හරි සාර්ථක වුණා ප්‍රසංගේ දැන් කොහොමද ආටිස්ට්ලව කන්ටැක්ට් කරගන්න ආටිස්ට්ලව කන්ටැක්ට් කරන්න අපිම යනවා ඒ කියන්නේ දැන් දුරකතන පහසුකම් නැහැ හුඟක් පෙලක් ඒවට තිබුණා
මට මතකයි එදා ඒ ප්‍රසංගයේ ගීත ගායනාගා අබේවර්ධන බාලසූරිය නිරංජල සරෝජිනි අබේ අයියා නැහැ දැන් ජීවතුන් අතර. එතකොට මයිකල් පෙරරා, සමන්ද සිල්වා, චම්පා කල්හාරි, එඩ්වඩ් ජයගුඩි, ලලිත් පොන්නම්පෙරුම ඔන්නෝ වගේ අට දෙනෙක් ගීත ගායනා කරා ප්‍රසංගය. يعني ඔයාලම ගිහිල්ලා ආරාධනා කරා ගීත ගායනා කරන්න කියලා. ගෙවල් වලට හොයන් යනවා ඇඩ්වාන්ස් දෙනවා. ප්‍රසංග වලට ගිහිල්ලා ඉතෝ තියන මේ කම්පා තිබුණ ප්‍රසංගයක් ඒකෙදි තමයි අපි එඩ්වඩ් ජයගුඩි මහත්මයා එහෙම බුක් කරේ. නයිට් රයිඩර්ස් ලාගේ හුවෙත කොට. ඒ ෂෝ එක. කොහොම හරි එහෙම තමයි අපි ගිහින් චන්ද්‍රලේඛ පෙරේරා මහත්මිය ඒ සියලු දෙනාම ගෙවල් වලට ගිහිල්ලා තමයි කන්ටැක්ට් කරේ. මේ වගේ දුරගතන පහසුකම් එතකොට නැහැ. කොහොමද ඒ කාලේ ආටිස්ට් කෙනෙකුට මොන වගේ ගානක්ද කිව්වේ? මගේ ඉතින් ඒ කාලේ නෑ ඉතින් බොහොම संगीत පුජ්‍යලෙක් එක තමයි මෙතන. හරි. අයියා කිව්වා මේ අර සංගීත කණ්ඩායමේ මට කිව්වා මේ කරන් යද්දි අර කරන්න මේ පටන් ගද්දි ඕපන් ෂෝ එකනේ. ඔව්. මේ ආටිස්ට්ලට බැක් කරන්න ගත්ත ෂෝ එකේ ස්ක්‍රිප්ට් එකක් හදාගෙන තිබුණ පොතක් තිබුණා කියලා නේද? ඔව්. අපි ඒක පොඩ්ඩක් බලමු මොනවද විස්තර කියලා. හරි. මේ තමයි මේ බ්ලූ ෂැඩෝස් සංගීත කණ්ඩායම ආටිස්ට් බකින් එකකට ගම්පහ සූදානම් කර තිබු ප්‍රසංගේ හදාගත්ත අත්පොත. අප්‍රේල් නයිට් 1988 අප්‍රේල් 22 එතකොට මෙතන තියෙන්නේ මේ මේ අයියේ මේ වාගේ මේ අනුග්‍රහය දක්වපු ගොඩක් අට්ටිගේ නම් තියෙනවා නේද? ඔව් අනුග්‍රහය දක්වපු අයගේ දක්වේවා තියෙනවා. එතකොට මේ තව ආටිස්ට්ලා ආපු අයගේ නම් තිබුණා කියලා අයියා කිව්වනේ. මේ තියෙන අප්‍රේල් නයිට් සංගීත ප්‍රසංගේ රසවත් කරන ගායන ගායක පිරිස එඩ්වඩ් ජයකොඩි මහත්තයා, සනත් නන්දසිරි මහත්තයා, මල්කාන්ති නන්දසිරි මැතිනි, අබේවර්ධන බාලසූරි මහත්තයා, නිරංජලා සරෝජිනි මහත්මිය, සමන්ද සිල්ල මහත්මිය මෙතන ඉන්නවා, තව ගොඩක් මිල්ටන් මල්වාර්ජි මහත්තයා, ලලිත් පොන්නම්බරුම් මහත්තයා, චම්පා කල්හාරි මහත්මිය, නිමල් ගුණසේකර මහත්මයා, චන්ද්‍රලේඛ පෙරේර මහත්මිය, මයිකල් පෙරේර මහන්තය මේ ගායන ශිල්පීන් ඔක්කොම ටික ආවද අයියේ? සනත් සනත් මල්කාන්ති යුගලේ ආවේ නැහැ. අනිත් කට්ටියව. හරි. ආ මේ නිමල් අයියටත් එන්න බැරි වුණා නිමල් ගුණසේකරත්. ඔය තෙන්දුනානේ අනිත් ඔක්කොම ආවා. හරි හරි. එතකොට මේ අයගෙන් තමයි බ්ලූ ෂැඩෝ සංගීත කණ්ඩායම ආටිස්ට් බැකින් වලට පටන් ගැම්ම පටන් ගන්න. පටන් ගන්න. 1988. 8. හරි. එතකොට 88 එහෙම පටන් අරගෙන ඊට පස්සේ සංගීත කණ්ඩායමට දැන් කොහොමද මේ රට වටෙන්ම ආරාධනා ආවද? කොහොමද සංගීත කණ්ඩායම ඊට පස්සේ ගලාගෙන යන්නේ ඉදිරියට? මයි මල් ඒ කියන්නේ දැන් අද වගේ පැය 24 කින් ඉන්න බෑ ඒ කාලේ. ඒ කියන්නේ තාක්ෂණය නෑ. තාක්ෂණය නෑ නේ. දැන් උක කට වචනට යන්න ඕනේ. මෙන්න මෙහෙම කට්ටියක් ඉන්නවා ගහනවා හොඳට ගහනවා ප්ලේ කරනවා කියලා ගායකයින්ගේ ගෙන් යන්න ඕනේ. යන්න ඕනේ මිස්සු අතරට සහ ප්‍රසංග සංවිධායක අතරට. එතකොට ඉතින් එහෙම තමයි ගිහින් ඒත් ඉතින් ඊළඟට ඒ කාලේ තිබුණා කැසට් රැල්ල. දැන් ඊළඟට සම්ප්ලවර් කියන්නේ මේ නොනවතින ගීත රැල්ල පරිමතන්ට ගෙනාපු කට්ටියක්. ඉතින් ඒ වගේ අපිට පළවෙනි කැසට් එක අපි කරනවා අපිට කඳානේ සනජ්ජාර්ධන කියලා ව්‍යාපාරික මහත්මයෙක් හිටියා. එතුමා තමයි පළවෙනි කැසට් එක කරන්නේ අපේ වැඩක්. ඒ කියන්නේ නොනවතින ගීත. 88 89 අග. ඉතින් ඒක තමයි පළවෙනි කැසට් එක. ලුෂඩෝ සංගීත කණ්ඩායමේ මේ මේ නොනවතින ගීත. එතකොට අයියේ ඔය පළවෙනි කැසට් එක නිර්මාණය කරද්දී ඔය සංගීත කණ්ඩායමේ හිටිය ගාන ශිල්පීන් සංගීත් විජේසූරිය සංගීත් විජේසූරියව සංගීත් විජේසූරිය ඔය එපී නයිට් ඔය ප්‍රසංගය සංගීත් විජේසූරිය බලන් ඇවිල්ලා තියෙනවා. ආ බලන් දන්නේ නැහැ. ආ දන්නේ නැහැ. ඔය ප්‍රසංගයට පස්සේ උඩුගම්පල දොලාගත පාරේ ප්‍රසංගයක් අපිට හම්බුණා ඩෙන්සිල් නුගේගොඩ මහත්මයා. ඔව් දන්නවා. ඒ ඩෙන්සිල් නුගේගොඩ කියන්නේ ඒ කාලේ ඉඳන් අද වෙනකුණුත් ඒත් සහෝදරෙක් වගේ හිතවතෙක්. එයා තමයි මේ එයාට
කෙනෙක් ඇවිල්ලා කියලා දිනා මෙහෙම මේ ෂෝ එකක් කරන්න ඉන්න ගම මේ ඩෙන්සිල් අයියා කමදාම අලුත් දේවල් කරන කෙනෙක්නේ එයා කොහොමද මෙන්න මෙහෙම අලුත් බෑන්ඩ් එකක් තියෙනවා ඒක දාලා බලමු කියලා ඒක දාමු කියලා කොහොම හරි ඒ ප්‍රසංගයට ගීත ගායනා කරන්න ආවා සංගීත ජේසූරියයි රංජන් ලොකු බාලසූරියයි කොහොමද ඒ දෙන්න ඔයාලට මුණ ගැහෙන්නේ මේක මේ සංගීත කණ්ඩායම ඇවිල්ලා සින්දු ප්‍රැක්ටිස් කළා ඒ එදා සෙට් වෙන්නේ ඒක මුනේ මේ අර මම අර ප්‍රැක්ටිස් කරන්න යනවනේ ප්‍රැක්ටිස් කරන්න යද්දි සුනිල් පොන්නසම මහත්තයාගේ ඒ ගෙදර ගෙදර ඔව් ඒ ස්ට්‍රේන්ජර් සංගීත කණ්ඩායම ඒ ගෙදර ප්‍රැක්ටිස් කරන්න යනකොට මේ එක දවසක් සංගීත කණ්ඩායමක් එක්ක මම නිකන් ඉන්න කායක හරි සෙට් වෙලා ප්‍රැක්ටිස් කරනවා එතකොට සංගීත ජේසූරිය සින්දු කියන්න ආවා ඒ ඒ ඒක මට මතක් වුණා එදා සංගීත ගීත ගායනා කරද්දි ඔය උඩුගම්පල මේ ඒප්‍රිල් අයින් වලට පස්සේ කරපු ප්‍රසංගී ඊට පස්සේ තමයි තීරණය කළේ අපි ගම්මු සංගීතයි රංජන්නයි සිං කරන්න කියලා ඒගොල්ලොත් එක්ක තමයි පළවෙනි එක සෙට් එක කරන්නේ අපේ වැඩ ඒක නන් ස්ටොප් යන්නේ නන් ස්ටොප් 1989 යග කරන්නේ නේද 90 සොමි වැඩක් ඊළඟට 91 තමයි සීරිය ලතා කැසට් එක එන්නේ කැසට් එක සින්දු කැසට් එක සින්දු කැසට් එක ඊට පස්සේ ශ්‍රී ආවි කැසට් එක ඊළඟට සංගීත ලතා එකක් තන් ස්ටොප් එක අන්තිමට ගලයි ඒ කියන්නේ අවුරුද්දක් අවුරුද්ද පාසා කැසට් කරා නේද හරි එතකොට මේ ප්‍රමෝද අය කොහොමද දැන් ඔය මොන මොන ශබ්දාගාරවල දෝව කරේ කොහොමද ඒක කාලේ පහසුකම් තිබුණේ මොනවාද කොහොමද කියලා අපිට කියන්න ඒක අපි කලේ අපේ වැඩක් මේ නන් ස්ටොප් කැසට් එක කරේ දෙවිවල ඉලෙක් ශබ්දාගාරේ දානන්ද පෙරලා තමයි හිටිය ශබ්ද පරිපාලකයා එතකොට මේ දැඩි භීෂණයක් ලටේ දින කාලේ කියන්නේ ගොඩක් කලබලයි හවසායට ඇඳිරි නීතිය දානවා උදේහායට ඇඳිරි නීතිය අයින් කරන්නේ අපි රෑ හවසායේ ඉඳන් උදේහාය වෙනකන් තමයි අපිට කෝල් ෂීට් එක හම්බෙන්නේ දවල්ට හම්බෙන්නේ නැහැ ඉතින් රාත්‍රියේ තමයි අර ඇඳිරි නීතිය අස්සේ තමයි අපි පළවෙනි රෙකෝඩින් එක කරේ තෝරින් ගොඩක් මේ වගේ පහසුකම් නැහැ දැන් නම් ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් දුරට මේ ප්ලේස්ලා වෙන වෙනම ප්ලේ කරලා යනවනේ ප්ලේස්ලා ඩ්‍රම්ස් එහෙම නම් ප්ලේ කරනවත් අඩු වෙන්නේ නැහැ ඉවනේ එකට ප්ලේ කරන්න ඕනේ. එතකොට ඉකෝයිස්ටික්ද ඉලෙක්ට්‍රික් ඇවිල්ලාද? එතකොට ඉලෙක්ට්‍රික් ඩ්‍රම්ස් ඇවිල්ලා එතකොට ඉතින් එතකොට ඉලෙක්ට්‍රික් ජනප්‍රියලා ඉවරයි. හහ. එතකොට ඔක්ටෝපෑඩ් එකත් ඇවිල්ලාද? එතකොට ඒක ඇවිල්ලා. ඒක ඒක. කවුද ඉතින් ඔක්ටෝපෑඩ් එක හොයාගත්තේ? මේ මාත් එක්ක අර මගේ එකට වන්දිය හිටියා මායදුන්න කියලා යාළුවෙක්. එයා තමයි එයා ඩ්‍රම්ස් ආදකෙක්. හහ. එයා තමයි ඔක්ටෝපෑඩ් ගෙවේ. එයා එතකොට ඔක්ටෝපෑඩ් ඉගෙන ගත්තා ඉගෙනගෙන කොහෙන් හරි ආවා ඉගෙන ගත්තේ නෑ ඉතින් අර ඔලුවට එනේම එවලෙම ඒ ඔක්ටෝපෑඩ් එකක් ගන්න සල්ලි නෑ රුපියල් 15000ක් විතර එනවා ඒකල 15000ක් කියන්නේ ලොකු ගාණක් ආ කියන්නේ ඒ කාලේ කියන්නේ ඔක්ටෝපෑඩ් එක තිබුණා නමුත් ඔය බීට් එක මොකද්ද එහෙම කියලා තිබුණේ නෑ ඉතින් ගන් ප්ලේ කරා 44 බීට් එකට මේක මැච් වෙයි ආ මේක මැච් වෙයි 8 එකට මේක මැච් වෙයි එහෙම කියලා තමයි පැක් ගියේ කරේ එහෙම තමයි සෙට් උනේ ඔක්ටෝපෑඩ් එක හරි ඉතින් මේ ප්‍රබොත්තයි මොනවාද තව විස්තර ඉදින් මේ දැන් ඔය සංගීත කණ්ඩායමේ ලස්සන සින්දු ගොන්නක් ඇදුනා පියඹා ලස්සන තැන්සෝ සිරිය ලතා ඊට පස්සේ සඳරේකා සඳරේකා ඉතින් ඔය සින්දු ටික හිට වෙන්නේ කොයි කාලේ වගේද ඒ 91 යග වෙනකොට වගේ හිට වෙනවා සින්දු ටික සිරිය ලතා කැසට් එකේ තමයි ඒ සින්දු ටික එන්නේ කොහොම හා සිරිය ලතා එතකොට දෙවෙනි කැසට් එකේ ශ්‍රීයාවි කැසට් එකේ තමයි සිරියාවයි ඒකේ සින්දුව ඒ සින්දුව එතකොට පින්වන්ති මාගේ ගීතේ හහ ඒකත් දුෂලු සංගීත කණ්ඩායමේ ශ්‍රීයාවි කැසට් එකේ ආපු සින්දුව එතකොට ඒක සංගීතය තමයි කිව්වේ ඒ කාලේ නෑ ඒක පළවෙනිදම ගායනා කරේ මේ දීපල් සෙනවිරත්න රිදම් ගිටාර් හහ ඊට පස්සේ අපිත් දෙක ඉඳද්දිම සංගීත මේ කිව්වා මචං මේ තනි කැසට් එකක් අර කරන්න ආසාව තියෙනවා මේ සින්දුව මං කරන්නද කියලා කියන්නද කියලා අපි තමයි ඒ ට්‍රැක් එක ගෙහුවෙත් දෙවෙනි පාරට ඒ අය සිං කරන ඔය සංගීත සිං කරන කි. ඒ කියන්නේ සංගීත අය වෙනම තනි සින්දු දාලා කැසට් එකක් කරා. හරි ඒකට ඔය සින්දුව දැම්මා. හහ්. ඉතින් ප්‍රබෝද් අයියේ සිරිය ලතා ඊට පස්සේ පියඹා ලස්සන තැන්සයා ඊට සඳරේකා හින හේවි පින්වන්ති මාගේ ඔය සින්දුව සෙට් එකේම පද රචනයේ සංගීතය කවුද නිර්මාණය කරේ ඒකේ සිරිය ලතා සින්දුවේ පද රචනය තනුව සංගීතය පයිලසැන්ටි පියබාලස්සන විදේශීය ගීතයක තනුවක් ඒකේ
කට්ටිය අපි වෙනස් කරා සංගීය මිලාන් එතකොට චමින්ද කොළඹ මුදලි වගේ ඒගොල්ලෝ හැම හැම තැන් තැන් වෙනස් කරා ඒක රචනය කරේ පියඹලස්සන හේම්ශ්‍රී හල්බිරි මහත්මයා සඳරේකා ගීතය තනුව සංගීතය මිලාන් රොඩ්‍රිගෝ මේ මෙතන තමයි සින්දු හැදුවේ මේ ස්ටුඩියෝ එක. ඔව් ස්ටුඩියෝ එකක් නැහැ එතකොට. ස්ටුඩියෝ එකනේ මේ සවුන්ඩ් ප්‍රැක්ටිස් කරන්න හදාගත්ත තැන. හදාගත්ත තැන. උතර තමයි හැදුවේ සින්දුව. ඊළඟට සඳරේ එක. එතකොට පින්වන්ති ගීතය තනුව මේ ලක්ෂ්මන් හිල්මි. රචනයත් ලක්ෂ්මන් හිල්මි. හරි. ඔහොම තමයි පද රචනයේ සංගීතයේ ගීතවල. දැන් පරිණි ප්‍රසංගය කරලා ආටිස්ලා ගෙන්නලා ඒකත් ඉවරුණා ගායක කටින් කටින් ගිහිල්ලා කොහම හරි තව ප්‍රසංගයකුත් හම්බුණා ඩෙන්සිල් නුගේකොට මහත්තයාගේ ආරාධනෙන් තව ප්‍රසංගයකුත් කරා ඔව් හරි ඒකත් කරාට පස්සේ කොහොමද ප්‍රසංග ඔයාලට තව කොච්චර රටවටේ යන්න හම්බුණාද කොහොමද ඉදිරි ප්‍රසංග හම්බුනේ ඔයාලට මේ ගොඩක් කටින් කටින් ගිහින් සංගීතයකගේ මාර්ගෙන් තමයි මේ ප්‍රසංග ආවේ හැබැයි ප්‍රසංග වැඩි උනේ කියන්නේ රට වටෙන්ම ඩූ ෂැඩෝස් කියන මුළු ලංකාව වටේම ගියේ සිරියලතා කැසට් එකේ පස්සේ සිරියලතා කැසට් එකේ ජනප්‍රිය වෙනකොට හිටපු සංගීත කණ්ඩායමේ සමාජිකින් තමයි සංගීත විජේසූරිය රංජන ලකුබාල සූරිය ගායනය හිටියේ දෙන්නම ගායනය මිලාන් රොඩ්‍රිගෝ ලීඩ් ගිටා රිදම් ගිටා වාදනය කරේ දීපල් සෙනවිරත්න බේස් ගිටා වාදකය වාදනය කරේ නිලන්ත පායෝ ඔක්ටපැඩ් වාදනය කරේ පුබුදු සනච්චන්ද්‍ර ඩ්‍රම්ස් වාදනය කළේ මම චමින්ද කොළඹ මුදලි කීබෝඩ් සිරිලතා කැසට් එකෙන් පස්සේ තමයි අර ජනප්‍රියත්වයේ උපරිම තැනට එනවා කියන්නේ කියන්නේ අර වෘත්තිමය වශයෙන් කරන්න පුළුවන් තැනට එනවා කියන්නේ උනේ එතනින් ඒකෙන් පස්සේ තමයි තෙන්දී මට මතක් වෙනවා මේ 1994 ඔක්තෝබර් මාසේ සිරස FM පළවෙනි එලිමහන් ප්‍රසංගය අරුහුණට සිරස උයන්නත්තේ බ්ලූ ෂැඩෝ සංගීත කණ්ඩායම තමයි සහභාගී වුණේ ඊට පස්සේ ඊට ගොඩක් කාලෙට පස්සේ ස්වර්ණවාහිනියේ පළවෙනි ගී ටීවී ප්‍රසංගයටත් බ්ලූ ෂැඩෝ සංගීත කණ්ඩායම තමයි පළවෙනි ප්‍රසංගය ඔය මොන කාලේ වගේද අයියේ ගී ටීවී 2001 වලි ඒ කාලේ කියන්නේ එක එක චැනල් වලින් තිබුණු ප්‍රසංග වලට ගියා ඊට පස්සේ රට වටේ කොහොමද ඒ ඊට පස්සේ ප්‍රසංග හම්බුනේ කොහොමද අවුරුද්දට සාමාන්‍ය ප්‍රසංග කීයක් විතර තිබුණාද සාමාන්‍යයෙන් එහෙම කියන්න නම් බෑ සමස්තයක් විදියට ගත්තාම අවුරුද්ද ඉවර වෙනකොට මාසෙට ප්‍රසංග 15ක් වගේ එක මාසෙකට ඒ වගේ තැනක තිබුණා එතකොට අයියා වෙනම වාහනයක් අරගෙන වෙනම මේ සවුන්ඩ් සෙටප් එකක් අරගෙන එහෙම කරාද කොහොමද ඒවා මොනවත් කරේ නැහැ ඒ කියන්නේ මේ දබතුමන්ලගේ මේ ජනප්‍රිය නාලිකාවන්නේ ඒක ඉතින් කියන්න බෑ ඇත්ත නේද අනිවාර්යයෙන්ම ඇත්තම කියන්න ඕනේ මොකද ඒ අතීතයේ මිනිස්සු දැනගන්න කැමතිනේ මම වාට දැන් පේනවනේ මෙතන දැක්කාම ඉතුරු කරලා තියෙනවද නැද්ද කියලා නේ ඉතුරු කරේ නෑ ඉතුරු කරන එක දන්නේ නෑ මාකටින් පැත්තක් දැනගෙන තිබුණ නෑ يعني සංගීත කණ්ඩායම මැනේජ් කරන්න කවුරුත් හිටියේ නැද්ද මැනේජ් කරන්න ඉතින් එහෙමයි කලමනාකාරත්වයක් දරන්න කවුරුත් හිටියේ නැද්ද එහෙම මේ ඒ කියන්නේ අර එතන ඒ කාලේ තිබුණ මේ බැරෑරුම් අර සංගීතයට තියෙන ආදරේ ආසාව තිබුණාට අර අර මුදල් වලින් ව්‍යාපාරයක් විදිහට එහෙම කරන කතන්දරේ තිබුණේ නැහැ. ඉතින් අය ඉතුරු කිරීම අනිත් අයගේ මම මේ අපිට කියන්න බෑ පෞද්ගලිකව මගේ තිබුණේ නැහැ. ඒ කාලේ තුර ඒ වෙද්දි අයියා මේ බැඳලා හිටියෙත් නැහැ. නැහැ. සාමාන්‍ය වයස කීයද ඒ කාලේ වෙද්දි? ඒ කියන්නේ අවුරුදු 20ක් වගේ නේ 88 වෙනකොට. එතකොට ඉතින් මේ ප්‍රධාන උනේ බිනිඳ එතකොට හම්බෙලා හිටියු නෑ. බැරි වෙලා ඒ කාලේ යා හම්බුණා නම් මේ වැඩි ලොකු තැනකට යන්න තිබුණා. තැනකට යන්න තිබුණා. මුදල් ටිකක් කලබල කාලෙත් කරගෙන. එතකොට කලින් යා හම්බුනේ උඩ පහු වෙලා. අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු මොකද මේ ඒ ගැන කතා කරන්න බරන ඉස්සෙල්ලා. ඔහොම යද්දි කොහොමද ඇත්තටම ආදරණීය බිනිඳ හම්බෙන්නේ කොහොමද? 1999 මේ ඔය අපි ලෙබනන් ප්‍රසංගයකට යනවා ගිහිලා මාසයක් අපි එහෙ ඉන්නවා ඒක ඉවරලා ඇවිල්ලා මේ ආපු යෝජනාවක් මාර්ගෙන් තමයි විරිඳ වහම්බෙන්නේ ඒ කියන්නේ අපේ ගෙවල් ළඟම එයා රටද නැත එයා ලංකාවේ හිටියේ එයා ගුරුවරියක් හා
ගුරු වෘතිය කරන්න. ආ එතකොට මේ ගෙදරට යෝජනා ඇවිල්ලා. ඔව් ගෙදරට යෝජනා ආවම ඉතින් නිකමට කිව්වා යාම් බලන්න කිව්වම ගිහින් බැලුව එච්චරයි. ඒ කාලේ එතකොට වයස කීයද අයියගේ? එත කොටත් ඉතින් ටිකක් යව්වනේ විය පහු වෙලා. කමන්නේ වයස කියන්නේ. අවුරුදු එතකොට ඇති 30 පැනලා 35ක්. හ්ම් 35ක නේද? එතකොට ඒ කාලේ සංගීත උනේම තමයි ගිහිලා තියෙන්නේ. සංගීත උනායි බූට් කාපු අමාරුයි එක ලව් අතහැරියා. ලව් අතහැරියා. ඒ කාලේ ඉතිරි කරගන්න තිබුණු දේවත් කරගන්නත් බැරුණායි නේද? ඒ ඉතින් බූක් යනවා ඉතුරු කරන්න බෑනේ. හරි ඉස්සෙල්ලා මම අර කතාව ඇහුවේ අයියා මේ වෙනම මේ සවුන්ඩ් සෙටප් එකක් වාහනයක් වෙනම අරන් මේ සංගීත කටහඬ මෙච්චර ජනප්‍රිය වෙලා තියෙද්දි එහෙමත් අරගෙන ගියේ නැද්ද? ඒතකොට හයරකට වාහන අරන්ද ගියේ? එහෙමද? ඔව් ඉතින් කොහොමත් ඒ කාලේ ඉතින් හයරකට තමයි අපි ප්‍රසංග වලට ගියේ. මුල් මුල් කාලේ ඉතින් හයරකට යන්නේ මේ හයරුත් නැහැ වාහන නැහැ. වාහන නැහැ ඒ කාලේ. පාරේ වාහන වල යන්නේ. ප්‍රසංගි වරලා සංගීත කණ්ඩායමේ ඔක්කොම යන්නේ පාරේ වාහනේ. ප්‍රසංගි වරලා ගොඩක් වෙලාවට ඉතින් පයින් යනවා. ඒ දුර දුර ප්‍රසංග වලට ගියන් පස්සේ දුර ප්‍රසංග වලට ඉතින් යනකොට කොහොම හරි අපි කොහොම හරි ඒ වෙනකොට අපිට දුර ප්‍රසංග එනකොට අපි කොහොම හරි වාහනයක් හයර් කරලා යන තත්ත්වෙට ඇවිල්ලා. ඒක ලංකාවේ වාහන ගොඩක් ප්‍රචලිත වෙලා තියෙන නැති නේද? තියෙනවා කියන්නේ ආපු කාලේ මුල කාලේනේ. හ්ම් හ්ම් හ්ම්. අය අර ප්‍රසංග වලට එතකොට මේ වගේ අර ඩුවෙල් AC වල යනවා එහෙම ඒවා නැහැ. වාහනයක ඇඬ දිනනවා නම් ප්‍රසංගයකට ඒකත් ලොකු දෙයක්. එහෙමනේ. ඒ කියන්නේ වාහනයක මොකක්කෝ වාහනයක. එතකොට ඒ කාලේ සවුන්ඩ් සෙටප් එහෙම කාගේ ළඟට තිබුණේ? මට මතක ප්‍රසංග වලට ගන්න. ප්‍රසංග වලට ලංකාවේ තිබුණේ දැන් සම්ප්ලස්ලා එහෙම ගත්තේ ඉන්දන පෙර මහත්මියගේ මේ ශබ්ද උපකරණ. එතකොට තිබුණා ජෝර්ජ් අයියාගේ සවුන්ඩ් තිබුණා මුළු ලංකාවටම මම හිතන්නේ සවුන්ඩ් සවුන්ඩ්ස් තියෙන්නදී හයක් වගේ සවුන්ඩ් සෙටප් හයක් තමයි. සෙටප් හයක් වගේ හතක් වගේ තමයි උඩරිම තිබුණේ. එතකොට ඒ කාලේ හිටිය සංගීත කණ්ඩායමෙන් ගොඩකුත් තිබුණේ නැහනේ. නෑ තියෙනවා. ඒක ඉතිහාස කණ්ඩායම වලට ඒ ටිකෙන් ඒ කරගන්න පුළුවන් වුණා. කරගන්න පුළුවන් වුණා. හ්ම් හ්ම්. එතකොට ඒ කාලේ අය පොඩක් මතක් කරමු. දැන් ඔය බ්ලූ ෂැඩෝස් සංගීත කණ්ඩායම ජනප්‍රිය කාලේ තව තිබුණු සංගීත කණ්ඩායම මොනවද ඒ කාලේ? 88 තමයි මේරියන් සංගීත කණ්ඩායම පටන් ගන්නෙ. එතකොට සන්ෂයින් සංගීත කණ්ඩායම අපිට කලින් අවුරුද්දක් වගේ. හ්ම්. ඊට පස්සේ ගැලැක්සීස් ඊළඟට 90 දශකයේ එනකොට 91 92 වගේ මට මතක ඇති ප්‍රොමිසර් සංගීත කණ්ඩායමත් ආව නේද? ප්‍රොමිසර් සංගීත කණ්ඩායම ඊට කලින් ෆ්ලෑෂ් බෑක් 91 92 වගේ ආවා සහ සකු සීදුයි සකුර සංගීත කණ්ඩායම ඊට පස්සේ ප්‍රොමිසර්ස් මොහොම මොහොම සංගීත කණ්ඩායම් එක දිගට මං හිතන්නේ බිහි වුණා. ඒ කාලේ 90 දශකේ වෙනකොට ගොඩක් සංගීත කණ්ඩායම් බිහි වුණා. ගවෙනකොට බිහි වෙලා තිබුණා ගොඩක්. ඉතින් ප්‍රමෝදයි ඒ කාලේ CD තිබුණේ නැහනේ. ඔව්. කැසට් නේ තිබුණේ. ඒ කැසට් කරපු අවුරුද්දත් එක අපි කැසට් වල නම් ටික පිළියෙලට කියමුකෝ. කැසට් නම් මුලින්ම 89 අග අපේ වැඩක්. ඊළඟට 90 තමයි සොමි වැඩක් කැසට් පටිය. ඒකත් non-stop. නොනව දින ගීත. ඊට පස්සේ 91 තමයි සිරියල් අත කැසට් 91 92 93 වගේ තමයි ඊළඟ කැසට් සින්දු කැසට් එක ශ්‍රීයාවි අවසානයේ 94 විතර තමයි අතරේ අග වගේ තමයි කරන්නේ තවත් නාන් ස්ටොප් කැසට් එකක් සංගීත ලතාව කියලා ඒකෙත් තමයි එතනින් ඊපස්සේ කැසට් කරේ නැහැ. හරි ඒ වෙද්දි වෙනකොට මේ ඔය මේ සංගීතය සංගීත කණ්ඩායමේ හිටියා නේද? ජූනි මාසේ සංගීත එකතු වෙන්නේ 98 අග වෙනකන් ඉන්නවා සංගීත කණ්ඩායමේ ඉන්නවා. එතනින් පස්සේ මොකද සංගීත කණ්ඩායමේ සංගීතයත් ගියාද? ඔයාලා සංගීත කණ්ඩායම එතනින් පස්සේ කරගෙන ගියේ නැද්ද? මොකද උනේ සංගීත කණ්ඩායම එතනින් පස්සේ ඉතින් මෙහෙම දෙයක් වුණා මේ ප්‍රසංග අර යුද්ධ ප්‍රශ්නෙත් එක්ක සංගීත කණ්ඩායමෙන් අයින් වෙන්නේ අර මේ රට යන එකක යට යන්න හම්බෙන්නේ නැහැ. ඒකෙන් පස්සේ තමයි ඔය සනිදාප සංගීත කණ්ඩායම බිහි වෙන්නේ. එතකොට දැන් අර ඔය මිලාන් රොඩ්රිගෝ ඒගොල්ලෝ ජනප්‍රිය චරිත රට මේ ලංකාවේ මේ මිලාන් රොඩ්රිගෝ එතකොට ඒගොල්ලෝ වගේ අය රට ඇතෑරලා යනවා. ඊට පස්සේ ඒ කියන්නේ සංගීත කණ්ඩායමෙන් අයින් වුණාම එකතු වෙනවා
අසංක දීපල් කියලා. ඒ කියන්නේ පළවෙනි වෙනසක් වෙනවා එතන. ගෑනු කටහඬින්. ආ ලේඩිස් වොයිස් ආනේ. ඒක ගෑනු කටහඬින් සින්දු කියන්නේ. ඒ කියන්නේ ප්‍රොෆෙසර් සංගීත කණ්ඩායමේ හිටපු අමිල් තරංග අයියගේ අයියා. අසංක දීපල්. එයාව අපිට මුණගස්සන්නේ ඩෙන්සිල් ලුකේකට. එදාම 99 ලෙබනන් යනකොට ලෙබනන් චාරිකාවට එයා යනවා. අසංක දීපල්. එතකොට අයියේ දවසල මේ 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 අපි දැන් මේ ඉන්න පොඩියට හදාගත්ත මේ ස්ටුඩියෝ එකේ තමයි ඔක්කොම සවුන්ඩ් ප්‍රැක්ටිස් ඔක්කොම ටික කරේ. ඒ කාලේ ඉතින් තිබුණද මේ සල්ලි වලට බාන්න ටික අරගෙන තිබුණද? ඒවා ඉතින් වෙන වෙනම අරන් තිබුණා. මොකද අර රංජන් ලොකු බාලසූරිය අරගෙන තිබුණානේ සවුන්ඩ් සෙටප් එක. ඒකේ බඩු වලින් ප්‍රැක්ටිස් කරා. මෙතන ඉතින් ප්‍රැක්ටිස් කරන්නේ ඇඳවල් වල ඇඳවල් තිබුණා ඒව දාගෙන ඉතින් කට්ටිය නැවතිලා ඉන්නේ. ඉතින් මෙහෙ තමයි ඉදි. හරි. ඔහොම තමයි සංගීත කණ්ඩායම මේ දිහි වෙලා 99 වෙනකන් ආපු දුර තමයි මේ ප්‍රමොත් දයි කිව්වේ. ඉතින් ඊට පස්සේ සංගීත කණ්ඩායමට මොකද උනේ ප්‍රමොත් දයි? ආර දැන් එකපාරට ජනප්‍රිය වෙලා අපිත් විතර ඉස්කෝලේ යන කාලේ වගේ අපිට මතකයි ඒ කාලේ බ්ලූ ෂැඩෝස් සංගීත කණ්ඩායමේ ගුවන් පස්සේ මාර තැනක් තිබුණා. ඉතින් එකපාරටම සංගීත කණ්ඩායම මොකද හරි කොතන හරි නැවතුණාද? මොකද උනේ? උනේ අර මං කිව්වේ විසිරුණා කියලා. දැන් සංගීත කණ්ඩායමෙන් අයින් වෙනවා. එතකොට මිලාන් රොඩ්රිගු ඒ පර්ණ කට්ටිය එහෙම අයින් වෙනකොට මොකද අයින් වෙන හේතුනේ? ප්‍රධාන ප්‍රේන්ජින් අර යුද්ධයේ ප්‍රශ්නෙට ප්‍රසංග නවත්තනවා. ඒක බලපානවා. ඊට පස්සේ 2012 වගේ තා වෙනකන් 2004 වෙනකන් මම වාදනය කරනවා සංගීත කණ්ඩායමේ. ඊට පස්සේ 2004දී මේ මගේ අර මං කිව්වේ අර මගේ මිත්තණියගේ ඉඩමක් තිබුණා මෙහි මේ ඔය හපුතලේ පැත්තේ. හපුතලේ සයිඩ් එකේ එහෙට යන්න වුණා මට. ඒ කියන්නේ කරන්න කවුරුත් නැහැ කියලා. එනවත් ඒ සංගීත කණ්ඩායම නතර කරලා ගියා. ඊට පස්සේ කණ්ඩායම විසිරුණා. කියන්නේ ඔය යුද්ධ ප්‍රශ්නෙත් එක්ක තමයි ප්‍රසංග ප්‍රධාන ප්‍රශ්නේ වෙන්නේ. ප්‍රධාන ප්‍රශ්නේ වුණේ නේද? ඒ කාලේ හිටපු සංගීත කණ්ඩායම් ගොඩක් මේ නතර වෙන්න උනේ හේතුව ඒක නේද? හරි. ඒකත් දැනගන්න ලැබුණ එක ගොඩක් වටිනවා. මොකද අපි එහෙම දැනගෙන හිටනේ මොකක්ද උනේ කියලා. ඒක දැනගන්නත් එක තමයි අපි මොකද යහමේ නැහැ. ඉතින් ඊට පස්සේ මොකද අයියේ කොහොමද ආයි බ්ලූ ෂැඩෝස් කියන එක නිර්මාණය වෙලා නැගිරි ඉන්නේ? අය මිලාන් රොඩ්රිගු ඊට පස්සේ සංගීත කණ්ඩායමේ හිටියා එමර්සන් වයිට් කියලා මේ ලිටිල් ඩාර්වාදකෙක්. එයා තමයි කිව්වේ ආයේ පටන් ගමු අයියේ වැවෙන් කියලා. ඇත්තටම දෙවෙනි පාර පටන් ගැනීමේ මූලිකයා වුණේ එමර්සන් වයිට්. උරාගම ඉන්නේ දක්ෂවාදකෙක්. දැන් නම් හිතන්නේ සාම් සංගීතය එයා කරනවා මම හිතන්නේ. ඊට පස්සේ තමයි ආයෙ නැවත වරක් ඊට පස්සේ දැලුවේ. දැන් පළවෙනි දේ ප්‍රැක්ටිස් කරන තැන තියෙන්න බෑ හරියට. ඒ අයිඩියාගෙන් තමයි කොහොම හරි මේ පුහුණු වීම කරන ශබ්දාගාරය හැදුවේ. එතකොට දැන් අයියා මේ ඉන තැන ඔය කලින් බ්ලූ ෂැඩෝ සංගීත කණ්ඩායම හොඳින් කරගෙන යදි තිබුණ නැද්ද මේ තැන? මෙතන තිබුණා මේ වගේ ශබ්දාගාරයක් තිබුණේ නැහැ. ආහ නිකන් මේ කාමරයක් පමණයි. ආහ ඊට පස්සේ මෙහෙම කර්ටන් දාලා හදලා කාමරයේ ශබ්දාගාරයක් කරේ. ඊට පස්සේ දෙවෙනි පාර. හරි දෙවෙනි පාර සංගීත කණ්ඩායම කට්ටිය ටික එකතු වෙද්දි කවුද හිටියේ ඒ සංගීත කණ්ඩායමේ ප්ලේයර්ස්ලා කවුද? ඒකේ හිටියා ජයමසන් නයිට් හිටියා. එතකොට ඒ ගොඩක් ගොඩක් අය වැඩි කල් හිටියේ නැහැ. බේස් ගිටාර් වාදකෙක් හිටියා අනුරාධ කියලා. සම්පත් කියලා ඩ්‍රම්ස් වාදකෙක් හිටියා. ඒ ඔක්කොම ඉතින් හෙට මෙහෙට හෙට මෙහෙට වෙලා දැන් ඉතින් අලුත් කට්ටියක් ඉන්නවා. වර්තමානයේ ඉන්න අලුත්ම සෙට් එකක් ඉන්නේ නේද? හරි. අපේ කට්ටිය පොඩ්ඩක් නම් වලින් මතක් කරමුද කවුද කවුද කියලා? ඒ ලීඩ් ගිටාර් වාදක කුෂාන් මල්ලි. යා ගායනත් කරනවා. එතකොට රිදම් ගිටාර් වාදක ජනා. එයාත් ගායනය කරනවා. ඒ වගේම ගීත රචනය මම කියන්නේ එයාගේ ගීත තියෙනවා. එයාගේම ගීත. එතකොට බේස් ගිටාර් වාදකයා කැෆී. ඩ්‍රම් සාධනය කරන්නේ ප්‍රසාද් තරංග. ඔක්ටපැඩ් වාදකයා බන්ටි රොෂාන්. ඒ කියන්නේ සංගීත කණ්ඩායමේ මුලින්ම කීබෝඩ් කහපු චමින්ද කොළඹ මුදලිගේ මාමගේ පුතෙක් තමයි. එතකොට කීබෝඩ් වාදකයා දොමින්ද. එහෙම තමයි. එතකොට ලකා ඩිසිල්වා
ගායනෙන් සහය වෙනවා. එතකොට තවත් ගායනෙන් සහය වෙනවා ජනා. එයා පැරණි ගීත ඒ වගේ ගොඩක් දැන් ටිකක් දැන් ඉන්නවා. කට්ටිය දනවා ඉතින් ජනා කිව්වන් පස්සේ ඔය රැවුල දිගට කොණ්ඩ දිගට ඔය සංගීත කණ්ඩායම් වල දැකපු ජනා තමයි ඔය කියන්නේ නෙල්සන් වාස් මහත්තයගේ සින්දු කියන ජනා නේද? හරි. එතකොට අයියේ ඔය මේ දැන් අලුත් සෙට් එකත් එක්ක සංගීත ගමන දැන් කරගෙන යනවා. අපි පොඩක් මතක කරමු දැන් පර්ණ හිටපු කට්ටිය දැන් මේ වර්තමානයේ කොහෙද ඇත්තේ? ලංකාවේ ඉන්නවද? ලංකාවේ සංගීතයට සම්බන්ධ වෙලා ඉන්නේ සංගීතජි සූරි විතරයි. නිලන්ත පායෝ බේස් ගිටාර් වාදකයා රිද්ම් ගිටාර් වාදකයා ලංකාවේ ඉන්නවා. සංගීතයට සම්බන්ධ වෙලා නැහැ දැන්. එතකොට කීබෝඩ් වාදන ශිල්පියා ඩුබායි රාජ්‍යයේ ඉන්නේ. මිලාන් රොඩ්රිගු ඩොක්ටර් පැඩ්වර්න එක පුබුදුසන චන්ද්‍ර ඒ දෙන්න රංජන් ලොකුබාල සූරිය ඒ තුන් දෙනාම ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්නේ. එතකොට දැන් ඒගොල්ලෝ එහෙ සංගීත සම්බන්ධ කඩකටයුතු කරන් යනවා එහෙ ඉඳගෙන නේද? හරි. ඉතින් අයියේ බ්ලූ ෂැඩෝ සංගීත කණ්ඩායම මේ ජනප්‍රිය වෙලා ප්‍රසංග හම්බෙදි රට වටේ ගමනක් යද්දි සහ පිටරට සංචාරයක් හම්බෙන්නේ නැති අපි පොඩ්ඩක් මතක් කරමු රටවටේ සංචාර කොච්චර හම්බුනද මේ ලංකාවේ සාමාන්‍ය කොච්චර ප්‍රමාණයක් කොච්චර පළාතකට වගේ ගිහින් තියෙනවද? සාමාන්‍යයෙන් යුද්ධ සමයේ යන්න බැරි ප්‍රදේශ තිබුණානේ. ඒ ප්‍රදේශ වලටත් අපි ගියා. ඒ කියන්නේ හමුදා වෙනුවෙන් ඒ ගියේ. ඒ ඇරෙන්න ළඟ අනිත් හැමදෙනාම ගිහිල්ලා තියෙනවා. ඒ යද්දි අතරමගේදී මොනවාදුණු රසබර සහ අමතක නොවන සිදුවී තියෙනවා. ඉතින් සිදුවීම් ගණනාවක් තියෙනවා. ඒවා කියන්න බැරි සිදුවීම් ගොඩක්. කියන්න පුළුවන් දේවල් ටික අපි කියමු. කියන්න පුළුවන් දේවල් ඉතින් පෙළක් ප්‍රසංගවලදී සංගීතයකෝ මැදදී නැතුව යනවා. එතකොට ඉතින් මුදල් නැතුව ගෙදර එනවා. ඒක නම් වර්තමානයේත් වෙනවා අපි අහලා තියෙනවා. ඒ ඒක තමයි ඉතින් මම හිතන්නේ. ඊට වැඩිය අමතරව මොකද ඒ කාලේ දැන් වැඩිය පහසුකම් තිබුණෙත් නැනේ අයියේ. දැන් අවම පහසුකම් යටතේනේ ඒ ගමන් බිමන්ගේ ඒ දේවල් ඒ වගේ දේවල් වලදී මොනවද වුණු දේවල්? සමහර ඉතින් තැන්වලදී ප්‍රසංගයට යනකොට මේ ශබ්ද උපකරණ ඇවිල්ලා නැහැ. ඒක තැනකදී සංගීත කණ්ඩායම වට කරගත්තා. ඒ කියන්නේ පහර දෙන්න තමයි වට කරගත්තේ. ඊට පස්සේ මේ වාහනවල ප්‍රශ්නයක් වෙලා අපි වට කරගෙන තියන් හිටියා විනාඩි 40ක් විතර ගිය පස්සේ තමයි සවුන්ස් ආවේ. ඉතින් සවුන්ඩ් සෙට් කළා. ඉතින් ගහනකොට රෑ කී වුණාද? රෑ කොහමද 10 මාර 11 විතර පටන් ගන්නවා. පටන් ගන්නවා. කියන්නේ ඉස්සර සංගීත කණ්ඩායමක සංගීත ප්‍රසංග මේ වේලාසිනී පටන් ගත නේද? සාමාන්‍යයෙන් මෙහෙමයි. එතකොට ඔය 8 9 වෙනකොට පටන් ගත්තා. 9 9 අමාර වගේ වෙනකොට පටන් ගන්නවා. එළි වෙනකම් ප්‍රසංග යනවා. ප්‍රසංග යනවා. මට මතකයි එක ප්‍රසංගයක් තිබුණා. අපි සහභාගී වුණා ගණේ මුල්ලේ. අපි වැඩිම ප්‍රමාණ කාලයක් සහභාගී වුණ ප්‍රසංගය උදේ 6:45 වෙනකම් තිබුණා. ඒ කියන්නේ ආටිස්ට්ලා ගොඩක් හිටියද ඒකේ? ඩිලා හිටියා 30ක් විතර. හා හා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒතර මේ බෑන්ඩ් එකේ සෙෂන් එක කොච්චර යනවද? බෑන්ඩ් එකේ සෙෂන් එක ඉතින් අනිවාර්යෙන් පැයක් පැයක්ම. ඒතර ආටිස්ට් කෙනෙකුට සාමාන්‍ය සින්දු කීයක්? සාමාන්‍යයෙන් මූල ඉතින් සින්දු 3-4 යනවා. 4-4 යනවා. ඊට පස්සේ අග වෙනකොට සින්දු 3-2 වෙනවා. පෙළක් අයට 1යි. අන්තිම වෙනකොට එක ගීතයක් ගායනා කරනවා. අවසාන ගායකයා. තව ඉතින් මොනවද උණු රසබර අත්දැකීම් මොනවද ඔය ගමන? රසබර අත්දැකීම් කියන්නේ ඉතින් අපිට අමතක වුණ ගමනක් තමයි පළවෙනි සංචාරය. පිටරට සංචාරය ඩුබායි වලට. 1996 ඊට පස්සේ අපි ඩුබායි රටට විතරක් සංචාරය කළා 5 පාරක් විතර. ඊට පස්සේ මාලදිවයින ලෙබනන් ඒව තමයි සංචාරය කරපු ඒවා. ප්‍රතිචාරක් ගොඩක් හම්බුණා. ප්‍රතිචාරත් ඉතින් ඒ වගේම තමයි. කියන්නේ ඉතින් අර කියන්නේ ප්‍රසංගයකට රසිකය වෙනවා වැඩි. කියන්නේ ප්‍රසංග අඩුයි ඇත්තටම එතකොට. ඒ කාලෙ පිටරටවල. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් රසික ප්‍රතිචාරය වැඩි. ප්‍රමාණයත් වැඩි. ඉතින් දැන් නම් අපි අලුත් මේ කට්ටිය නම් සංචාරය කළේ නැහැ. ඉතින් අයියේ මොනවද දැන් මේ වර්තමානයේ සංගීත කණ්ඩායමේ ප්ලෑන් ඉස්සරහට කරන් යන්නේ? මෙහෙමයි. හැමදාම මම අයිඩියා එකේ හිටියේ. මගේ අදහස තිබුණේ සංගීත කණ්ඩායමක් වුණොත්
අපි අපේ ගීත වලින් අනන්‍යතාවයක් හදන්න ඕනේ. ඒක එහෙම නුනොත් දැන් දැන් තියෙන්නේ නස්ටොප් රැල්ලක් තියෙනවා. හ්ම් හ්ම්. ඒ ඉදිරියට ලොකු ප්‍රශ්නයක් වෙනවා අනුන්ගේ ගීත ගායනා කිරීම. අනිවාර්යෙන්. ඉතින් අපි දැන් ඉන්න සියලු දෙනාම දැන් මේ අද ඉන වර්තමානයේ ඉන්න සියලුම වාදකයෝ සහ ගායකයින් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න ඒ ඔක්කොම ලගෙන තියෙන අයිඩියා එක තමයි මොකද්ද වර්තමානයේ කළ යුතු වන්නේ සංගීත කණ්ඩායමක් වශයෙන් මොන වගේ ගීතද දෙන්න ඕනේ කියන එක. ඒක තමයි අපි මේ දවස්වල අධ්‍යයනය කරන්නේ. දැන් ඉදිරියට මේ ගාන ශිල්පින්ගේ තනි සින්දු කියන්න බෑ මට හිතෙන්නේ වේදිකාවේ. තනි සින්දුයි වා මං හිතන විදිහට නන් ස්ටොප් නම් ඒකට සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් නේ ගන්නෑ කියන්නද? ඔව් කියන්නද? එහෙම නෝ තින් බෑන්ඩ් එකකට කියන්නේ සින්දු නැතිලා යනවනේ. ඕක මෙහෙමයි ඉතින් වාදකයෙක් කියන්නේ දැන් ගීත ගායනා කරන්න වැඩක් පුළුවන් ගීත ගායනා කරන්න සාපේක්ෂව සාමාන්‍ය විදියට සාමාන්‍ය විදියට නමුත් වාදකයෙක්ට සාමාන්‍ය විදියට වාදනය කරන්න බෑ. හරියට ඉගෙන ගත්තේ නැත්නම් වාදනය කරන්න බෑනේ. ගායකයෙක් දැන් මට ගීත ගායනා කරන්න බෑ සාමාන්‍යයෙන් ෂේප් වෙන්න ගීතයක් කොහොම හරි කියා ගන්න පුළුවන්. වාදනය කරන්න බෑ ෂේප් වෙන්න. හැබැයි දැන් ලංකාවේ වාදකයෙක්ගේ මේ ජීවිතේ මං හිතන විදියට කනගාටුදායකයි. ඒ කියන්නේ වාදකයෙකුට ගන්න බෑනේ වාදකයෙකුට සහභාගී වෙන්න පුළුවන් ලංකාවේ එක ප්‍රසංගයකට විතරයි. එතකොට ගායකයෙකුට එහෙම නෙමෙයි. අඩුම ගානේ ප්‍රසංග හතරකට ගියොත් ගාන ඔයාලට හිතන්න පුළුවන් හැම්බෙන ගාන රුපියල් අඩුම ගාන රුපියල් 50000ක් කියන්නකෝ හතරකට ගියොත් 60000යි. වාදකයෙකුට ගන්න බෑනේ 60000ක් කවදාවත්. නමුත් වාදකයෙක් නැතුව ගායකයෙකුට ගීත ගායනා කරන්න බෑ. ඉතින් ওই දෙගොල්ලම විශේෂයෙන් ගායකයෝ ගායකින්ගෙන් මම දන්න විදියට මට හිතන විදියට මම මගේ අදහස මේ කියන්නේ වාදකයා කියන කෙනා ඊට වැඩිය ලොකු තැනක ඉන්න ඕනේ. නමුත් රටේ දින ඛේදවාචක යනවා ඉතින් වාදකයාගේ තැනක් නැහැ. වාදකයා ගැන කනගාටුදායක මේ තත්ත්වය තමයි තියෙන්නේ. අදහස තාම මගේ තියෙන්නේ. දැන් බෘෂරු සංගීත කණ්ඩායම ස්ලම්බා කියන සංවිධානයේ ඉන්නවා. එතකොට දැන් ඒකත් දුලින් දැන් විශේෂයෙන්ම මම මේලයි මතක් කරන්න දැන් සභාපති නීල් වර්ණකෘසූරි මහත්මයා එලේකම් සාරා ප්ලෑෂ් ප්‍රදීප් මල්ලි ඉතින් අතිවිශාල කැපකිරීමක් කරන ප්‍රදීප් මල්ලි එහෙම ඒතර බලෙන්සිල් නුගේ කොට ඉතින් එතෙන්දී මේ අවස්ථ මේ දැන් මේ තියෙන தත්ත්වය අනුව රටේ තියෙන தත්ත්වය අනුව වාදකයෙක් කියන්නේ හරි මේ කියන්නේ වාදනය කරන්න කාලය කැප කරන්න ඕනේ. එතකොට සින්දු අහන්න ඕනේ. සින්දු ඒ කියන්නේ ඒකට කැපවිලා හිටන් අන්තිමට එයාට ලැබෙන්නේ මේ අර කනගාටුදායක මුදලක්. ඒ කියන්නේ ඉතින් කවද ඒක හරියයිද කියලා කියන්න බෑ. මොන හරි දැන් ඒ සංගමයේ මොන හරි දෙයක් වාදන ශිල්පීන්ට මොකක් හරි මොන හරි දෙයක් වෙන්න ඕන කියලා තීරණයකට ආවද එහෙම දෙයක්? මෙහෙමයි තේ තීරණයට එන්නත් වාතාවරණයක් රටේ හැදෙන්න බෑ. දැන් ඉදිරියේ ප්‍රසංග මට හිතෙන්නේ පවත්වන්න පුළුවන්. දැන් පවත්වනවා ඉදිරියේදී ප්‍රසංග පැවැත්වුණොත් එතකොට ඉතින් මෙහෙම දෙයක්ත් තියෙනවා. සංගීත කණ්ඩායම් දැන් සංගීත කණ්ඩායම් වල මේ ද සංගීත කණ්ඩායමක් කියන්නේ වාදකයෙක් වෙනවා කියන්නේ මේ සභා ධර්මයත් එක්ක දෙන දායාදයක් වෙන්න බෑ. නැත්තම් හැම කෙනාටම වාදකයෙක් වෙන්න බෑනේ. එතකොට විශේෂයෙන්ම මම ඉල්ලා සිටින්නේ වර්තමාන නායකින්ගේ සංගීත කණ්ඩායම් වල මේ ප්‍රසංගයකට සහභාගී වෙද්දී ඒ નિયමිත මුදලට සහභාගී වෙන්න කියන්නේ වටිනාකමක් තියෙන වටිනාකමක් සහිතව සහභාගී වෙන්න වටිනාකම අයිංගල සහභාගී වෙන්න එපා. ඒ කියන්නේ මොකද එතකොට කරන්නේ අර සභා ධර්මයට විරුද්ධ වීමක් මන්න හිතන්නේ වෙන්නේ. ඒක අර එතකොට වෙන්නේ අර මේ ශේෂ්ඨයත් කඩන් වැටෙනවා. ඊළඟට මේක දැන් මං හිතන්නේ 70 දශකයේ වෙනකොට පරිම තිබ්බ තැනක් තිබ්බ තැනක්නේ චිත්‍රපටි කර්මාන්තේ. අද මොකද වෙලා තියෙන්නේ? ඉතින් ඒ වගේ වුණොත් මේ ප්‍රසංග වේදිකාවටත් හරි
කනගාටුදායක තැනකට පත් වෙනවා. මොහොම එතන මං කියන්නේ දැන් සියලුම දෙනා පරිමුත්සහ ගත යුතුයි තමන්ගේ අනන්තාවය පෙන්වන්න. තමන්ගේ දෙයක් පෙන්වන්න. ඉදිරියේදී එහෙම තමයි ඒ ප්‍රසංග පවත්වන්න වෙන්නේ තමන්ගේ අනන්තාවය පෙන්වන්න. අනන්තාවය සමග තමයි යන්න වෙන්නේ. හරි එතකොට බ්ලූ ෂැඩෝස් සංගීත කණ්ඩායම දැන් අලුතින් ආපු සමාජයත් එක්ක මොනවද අලුතින් සින්දු නාස්ත අලුත් දේවල් කරනවද මොනවද තියෙන්නේ සාමාන්‍යයෙන් දැන් දැන් මේ යන රැල්ල අනු රැල්ලත් එපේ ඒ රැල්ල අනු යන්න ඕනේ ඉතින් අනිවාර්යෙන් ඒ රැල්ල අනු අලුත් කට්ටිය යනවා මම රැල්ලේ නැහැ මම ඉන්නේ නායකත්වයේ සහ මම ගොඩක්ම නායකත්වයේ තුලත් ඉන්නේ මම ඉන්නේ අර කලමනාකාරීත්වයේ තුලනේ එතකොට ඉතින් අර අලුත් අයට දැන් मगे वायस मम इंडनाट यदि मट मनो यार विरुद्ध भी सीएट पना क्रेलट एंडने इतर सीएट पना मे रेलट संगीत एंड इत संगीत හරි ඔහම තමයි ඉතින් මේ ඔන්න රොහත් අය කියන්නේ බ්ලූ ෂැඩෝස් සංගීත කණ්ඩායමේ අතීතයේ අතින වාදන ශිල්පියෙක් සහ නායකත්වය ගොඩක් දේවල් අපි දැනගත්තා රොහත් අයියේ සංගීත කණ්ඩායම ගැන ගොඩක් දේවල් විස්තර කරා ඔයා ඒ වගේම මේ අපේ රසිකයන්ට දැනගන්න ලැබෙන්නේ නැති රොහත් අයියේ ඔන්න දැන් අපි ගොඩක් විස්තර දැනගත්තා අපේ ප්‍රෝග්‍රෑම් එකේ දැන් අවසානටම අවිලා තියෙන්නේ රොහත් අයියට දැන් කියන්න පුළුවන් එතෙක් මෙතෙක් සංගීත ගමනේදී ඔයාට උදව් කරපු ගොඩක් අය ඇති. ඒ කට්ටියගෙන මතක් කරන්න පුළුවන් මේ වෙලාවේ. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මුලින්ම අපිට ප්‍රසංග ලබා දුන්න සනත් මල්කාන්ති. සනත් මල්කාන්ති කියන්නේ සනත් තන්සිරි මහත්මයා සංගීත නිපුණ සනත් තන්සිරි මහත්මයා මල්කාන්ති නන්දරි මහත්මයා මේලා ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම අපිට ගීත නිර්මාණය කරපු බයිලා සෑන්ටි, ගීත රචනා කරපු හේමසිරි හල්පිට, ලක්ෂ්මන් හිල්මි ඒවගේම පළවෙනි කැසට් පට කරපු සනී ජයවර්ධන මහත්මයා ඊළඟට වින්සන් රේඩියෝ එකේ අධිපතිතුමා වින්සන් අයියා ඊළඟට කුමාසිරි පතිරණ මහත්මයා අපි කැසට් එකක් කළා ශ්‍රී ආවි කැසට් එක ඒගොල්ලෝ එතකොට පළවෙනියටම අපි කරපු ප්‍රසංගයට ඔය වෙළඳ අනුග්‍රහය ලබා දුන්න සීලුම අය ඒ වගේම ඉතින් මේ විශේෂයෙන්ම පුෂරු සංගීත කණ්ඩායම ගොඩක් ගම්පහ කියන දැන් මං ඉන්න ප්‍රදේශය තුල බුෂරු සංගීත කණ්ඩායමත් එක්ක අදටත් හිතවත් වෙලා ඉන්නේ මේ ලොකු කට්ටිය නෙමෙයි සාමාන්‍ය අය. මේගොල්ලෝ හැම වෙලේම පෙලක් අය අයියේ කියලා කතා කරනවා පෙලක් අය මල්ලි කියලා කතා කරනවා සමහර අය මචං කියනවා අඩෝ කියනවා. ඉතින් මේ කට්ටිය තමයි අදටත් බුෂරු සංගීත කණ්ඩායමේ හයිය. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා සිරියලතා කැසට් පටෙන් තමයි සංගීත කණ්ඩායම ජනප්‍රිය වෙන්නේ. सीरियलता कैसेट के सिंधु हेदु बैला सेंटी महात्म्य गीत रचना कर सेम श्री हलपीट महात्म्य वगेम कैसेट पट्य वेलंदा पोले जनप्रिय करबु विंसन नोनिस महात्म्य जायल विंसन रेडियो मेला अति मारे अभी आदर मत कर विंसन नोनिस अभी आदर विंसन अय्या गेला विंसन अय्या जीवत कत्र यागे सहोदरियोतम अनुर नोनिस सिसीर नोनीस हिटिया जनप्रिय काल हिटिया अति जनप्रिय शब्द परिपारक वरुण तमय सिसीर नोनी सह अनुर नोनी एवगेम उपदुमाट मेला व्यविल मे वगे मत्समग सम्मुख सच्चा किरी मगेन उपगे म्यूजिक बार एक मगे प्रणामे बुधकर्मा दिपलटम उपदुमाट कैमरा पीट पास इन सहोद मैं प्रार्थना करना बगे लंका अंक इकट जनप्रिय लंका इतर मुन लोके हाई बहुमत स्तूति अब अये मे उन्ना इदिरी प्रसंग सहभागी सह गोड़ अये विस्तर जनगण उन्ना दुर्कथन अंके लादेन पुल मैं प्रसंग सह प्रसंग आप सहभागंड कौरवरी अवस्था तीनवन दुर्घटना अंक तीन बिंदु हतिकाय असूदिकाय पनास अटाई हेट हयाय अट सर बिंदु हतिकाय असूदिकाय पनास अटाई हेट हयाय अट
හරි ඔය දුරගතන අංකයේ ඔස්සේ ඔන්න මේ ප්‍රබෝධ අයව චොන්තක් කරගන්න පුළුවන් ප්‍රසංග වලට සහ විස්තර දැනගන්න අතීතයේ ඔයාලා දන්න තොරතුරු තව ගොඩක් දේවල් ඇති ඒ ගැන විස්තර දැනගන්න හරි ප්‍රමත්තේ කතාවේ අවසානට අවිලා තියෙන ඉතින් අපිට මේ මේ අවස්ථාව ගොඩක් වටිනවා මොකද ගොඩක් අතීතයක් තියෙන කෙනෙක් තමයි ඔයා වත් එක්ක මේ පුටුවේ අවිලා වාඩි වෙලා කතා කරන්න ලැබීම ගැනත් ඇත්තටම මම වාසනාවන්තයි මොකද ගොඩක් දේවල් සංගීත ශාස්ත්‍රයට ඔයා දායාද කරලා තිනු ගායකින් බිහි කළ වාදින් සිරින් බිහි කළ තිනවා ඉන් තවත් ඉරත් කාලයක් ඔයාට මේ සංගීත ශාස්ත්‍රය කරගෙන ලැබෙන එක මම ප්‍රාර්ථනා කරනවා එහෙනම් අද අපිත් එක්ක එකතු වුණාට බොහොමත්ම ස්තුතියි බොහොම ස්තුතියි ඔබතුමාටත් ඔබ දෙපළටම